අදින උදෑසන හික්කඩුව පොලිස් අසමේ සිදු වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනයට ලක් වී තිබෙනවා. උදෑසන 9:30ට ආසන්න වේලාවකදී තමයි මෙම සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. යතුරුපැදියකින් ගාලා දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් ඒ දෙසටම ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා තිබෙන බව තමයි නිරීක්ෂණය වන්නේ. ඔවුන් වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ගාල්ල කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන අවස්ථාවන විට මියගොස් තිබුණු බවට තමයි වාර්තා වන්නේ. ඔවුන් වයස අවුරුදු 47ක සහ වයස අවුරුදු 26ක මීටියාගොඩ පොලිස් අසමේ කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වුණා. ඒ වගේම ඔවුන් දෙදෙනා මෙම මියගිය පුද්ගලයන් දෙදෙනා අද දින ගාල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිත නඩුවක් සඳහා සැකකරුවන් ලෙස පෙනී සිටීමට ගමන් කරමින් සිටින අවස්ථාවක තමයි මේ ආකාරයට වෙඩිතැබීම සිදු වෙලා තිබෙන්නේ. වෙඩිතබන ලද පුද්ගලයන් නැවතත් යතුරුපැදියකින් පැමිණි යතුරුපැදියෙන් පලා ගොස් තිබෙන බවට අනාවරණය වෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ වන විට නිලධාරීන් කණ්ඩායමක් පොලිස් නිලධාරීන් කණ්ඩායම් කීපයක් ක්‍රියාත්මකව පවතිනවා. විශේෂයෙන්ම ගාල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන අංශය ඒ වගේම හික්කඩුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශනය සඳහා වූ නිලධාරීන් කණ්ඩායම් දෙකක් මේ සඳහා පත් කරලා තිබෙනවා. ඒ වගේම බුද්ධි නිලධාරිනුත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා. මෙම අපරාධ ස්ථානය පරීක්ෂා කරනු ලැබුවා ගාල්ල කොට්ටාෂ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින්. ඒ වගේම ගරු මහේස්ත්‍රාත්වරයාත් මෙම ස්ථානය පරීක්ෂා කරනු ලැබුවා අපරාධ ස්ථානය. මෙම මියගිය පුද්ගලයන් දෙදෙනා 2020 දොළොස්වන මාස 20 වෙනිදා හික්කඩුව පොලිස් අසමේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සැකකරුවන් දෙදෙනෙක් ඒ සඳහා තමයි ඔවුන් අද දින ගරු අධිකරණයේ පෙනී සිටීම සඳහා ගමන් කරමින් සිට තිබෙන්නේ. පොලිසිය විසින් සැක කරනු ලබනවා එම මනුෂ්‍ය ඝාතනය හා සම්බන්ධ යම්කිසි කාරණයක් නිසා මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇති කියා. එම දෙසැම්බර් මාස 2020 දෙසැම්බර් මාසෙ මියගිය පුද්ගලයාත් ඊට පෙර මීටියාගොඩ පොලිස් අසමේ සිදු කපා කොටා තුවාල කිරීමක් සම්බන්ධ වූ සිද්ධියකට අදාළව සිටි පුද්ගලයෙක්. ඒ නිසා මේ නිරීක්ෂණය වන කාරණය තමයි මේ පුද්ගල කණ්ඩායම අතර ඒ වගේම සංවිධානාත්මක අපරාධකරුවන් අතර මද්ද්‍රව්‍ය හා සම්බන්ධ වුණු මේ සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වෙලා තිබෙන ඔවුන්ගේ මේ කණ්ඩායම්වල තිබෙන යම් යම් ආරවුල් තත්ත්වයන් නිසා මේ ආකාරයට නිරන්තරයෙන් වෙඩිතැබීම ඒ වගේම මනුෂ්‍ය ඝාතනයන් සිදුවන බව ඔවුන් විසින් එක් අවස්ථාවකදී ඔවුන්ගේ එක කණ්ඩායමක පුද්ගලයෙක් ඝාතනය වූ පසු එයට පිළිගැනීමක් වශයෙන් එම කණ්ඩායම විසින් නැවතත් අනෙක් කණ්ඩායමේ පුද්ගලයෙකු යම් කිසි ආකාරයකට කපා කොටා හෝ වෙඩිතබා හෝ යම් ආකාරයකට ඝාතනය කිරීමට කටයුතු කරන තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ නිරන්තරයෙන් මේ දකුණු පළාත විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ඒ වගේම අම්බලන්ගොඩ මීටියාගොඩ අහුංගල්ල කොස්ගොඩ වැනි පොලිස් බල ප්‍රදේශවල ඊළඟට ඌරගස්මන් හන්දිය වගේ පොලිස් බල ප්‍රදේශවල දකින්නට පුළුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ තුල පෙර සිටම වර්ෂ ගණනාවක සිට තිබෙන යම් යම් ඔවුන් අතර තිබෙන යම් යම් ආරවුල් සහ වෙනත් ප්‍රශ්න නිසා ඔවුන් විසින් එකිනෙකා මේ ආකාරයට ඝාතනය කරගෙන තත්ත්වයක් දකින්නට පුළුවන්. ඉතින් නිරන්තරයෙන් පොලිසිය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කරනවා ඒ වගේම අදාළ නඩු පැවරීම් සිදු කරනවා. ඒ අතරතුරත් මේ ආකාරයට ඔවුන් නොකොඩවා මේ පිළිගැනීම් සිදු කරන තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. කෙසේ වුවත් මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.